ආයුබෝවන් පුංචි දුවේ පුතේ, ඔන්න අදත් මම අලුත් වීඩියෝ පාඩමක් අරගෙන ආවා පුංචි ඔයාලට, විශේෂයෙන්ම අපේ එක වසර දෙක වසර ඉන්න පුංචි දුවලා පුතාලට. මේ පාඩම අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මූලිකව පුතාලට උගන්වන ග්‍රැමර් ලෙසන් එකක් විදිහටත් මේක අපිට ගන්න පුළුවන්. ඉතින් මගේ මේ බැක්ග්‍රවුන්ඩ් එක දැක්කහම පුතාලට සමහර විට තේරෙන්නත් ඇති. අද අපි ඉගෙන ගන්න යන්නේ ආටිකල්ස්. ආටිකල්ස් කියලා අපි අද ඉගෙන ගන්නේ, පුතාල දන්නවනම් an. A සහ and කියන ආටිකල්ස් දෙක අපි කොහොමද පාවිච්චි කරන්නේ? අපි වාක්‍ය ලියනකොට, වචන ලියනකොට මේ a and කියන කෙනාව පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි අද මම කියා දෙන්නේ. ඉතින් පුතේ, මූලිකව මේ a සහ and කියන කෙනාවෙන් අපි අදහස් කරන්නේ එකක් කියලා කියන්න. එක දෙයක්, මොනවා හරි එකක් ගැන අපි කතා කරනකොට තමයි a හෝ and පාවිච්චි කරන්නේ. ඒත් එක්කම මම කියන්නම්, අපි මේවා භාවිතා කරන්නේ නවුන්ස් එක්ක. පොතර දාන්නව ඇති, අහල ඇති නවුන්ස් අපි සිංහලෙන් කියනවා නාමපද. එතකොට නවුන් එකක් ඉස්සරහට, නාමපදයක් ඉස්සරහින් තමයි මේ a හෝ an කියන ආටිකල් එක යෙදෙන්නේ. මේ a an පාවිච්චි කරනකොට අපිට දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. පුතාලා දන්නවා අපේ ඇල්ෆබෙට් එකේ තියෙනවා අකුරු 26ක්. ওই 26 අපි කොටස් දෙකකට බෙදනවා. දැක්කම පුංචි ඔයාලට මතක් වෙයි. මම මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ මොනවද? Vowels and consonants. ඔන්න වචන දෙක මං කලින්ම කිව්වා. Vowels and consonants. අපි බලමු vowels නම් පුතාලා දන්නවත් ඇති, consonants උත් දන්න බබාල ඇති. බලන්න. මම මෙතන ඇල්ෆබෙට් එක ලියලා තියෙනවා. මේ තියෙන ඔක්කොම සිම්පල් ලෙටර්ස්. එතකොට මම මේ කහ පාටින් හයිලයිට් කරලා තියෙන්නේ A, E, I, O, U. පුතාලා දැනට මත් දන්නවා මෙයාල තමයි වවල් ලෙටර්ස්. එතකොට මේ සුදු පාටින් ඉන්නේ කවුද? B, C, D, F, G, H, J, K, L, M, N, P, Q, R, S, T, V, W, X, Y, Z. මෙයාල කවුද? මෙයාලට තමයි මං අර අලුත් නමක් කිව්වේ, consonants. ඔන්න දැන් අපි දන්නවා vowels, consonants. අපිට vowel letters 5ක් තියෙනවා, consonants 21ක් තියෙනවා. දැන් අපි බලමු, මම මේ තවත් විස්තර කරලා තිනා පුතාලට අඳුන ගන්න ලියසි වෙන්න වෙන් කරලා ලියලා තියෙනවා. Vowels තියෙනවා A, E, I, O, U. Consonants තියෙනවා අකුරු 21ක්. දැන් අපි බලමු මේ vowels උයි consonants උයි අපේ a සහ an කියන ආටිකල් එකට බලපාන්නේ කොහොමද කියලා. මම කිව්වා පුතාලට මේ a an කියන එක පාවිච්චි කරන්න අපි nouns එක කියලා. Noun එක ලියනකොට එයාගේ ඉස්සරහට එකක් කියලා කියන්න පෙන්වන්න තමයි අපි මේ a an කියන එක පාවිච්චි කරන්නේ. මම මුලින්ම පුතාලට ලියසි වෙන්න පොඩි උදව්වක් කරන්න. මේ බලන්න, මෙතන මේ A, E, I, O, U මේ vowel letters පහ ට, නැත්නම් මේ vowel letters පහෙන් පටන් ගන්න නාම පද තියෙනවා නම්, මේ අකුරු පහෙන් පටන් ගන්න nouns තියෙනවා නම්, එයාගේ ඉස්සරහට අපි an කියන ආටිකල් එක පාවිච්චි කරනවා කියලා තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ අපි noun එකක් ලියනවා නම් අපි හිතමු ant, elephant, insect, octopus, umpire. එහෙම ලියනවා නම් අපි යාගේ ඉස්සරහට දානවා an. මම තව විස්තර කරන්නම්. දැනට මේක මතක තියාගන්න. ඊළඟට මේ තියෙන්නේ අපේ consonant letters. මෙතන තියෙනවා consonants 21. එතකොට consonants වලින් පටන් ගන්න nouns තියෙනවා නම්, උදාහරණයක් විදියට කියනවා නම් bag, cap, dog. ඒ වගේ තියෙනවා නම් අපි යාගේ ඉස්සරහට ගන්න a bag, a cap. අන්න ඒ විදිහට. අපි තව උදාහරණ ටිකක් පැහැදිලිව බලමු. දැනට මතක තියාගන්න, consonant වලින් පටන් ගන්න නාම පද තියෙනවා නම් යාගේ ඉස්සරහට අපි පාවිච්චි කරන්නේ a කියන ආටිකල් එක. දැන් බලන්න. මේ කවුද? බලන්න මෙතන තියෙනවා word එකක් apple.
apple. මේ apple කියන word එක පටන් අරන් තියෙන letter A. පුතා දන්නවා මෙයා vowel sound එකක්. බලන්න එහෙනම් මම කිව්වා vowel letter එකක් ඉස්සරහා ඉන්නවා නම් අපි එයාගේ ඉස්සරහට ගන්නෙ an කියන article එක. එතකොට මෙතන අපි an නැත්නම් a කියන එකෙන් අදහස් කරන්නේ එකක් කියන එක. එතකොට an apple කියලා කියන්නේ එක apple ගෙඩියයි. an apple. ආ මේ කවුද? egg. egg බලන්න A නැත්නම් letter E කියනත් vowel letter එකක්. ඒක නිසා අපි යාගේ ඉස්සරහටත් තරම් තියෙන්නේ an කියන article එක. එතකොට මෙතන an egg. an egg. ඒ කියන්නේ එක බිත්තරයයි. ආ ඊළඟ වචනේ igloo. igloo බලන්න letter I. මෙයත් vowel letter එකක්. එහෙනම් අපි ඉස්සරහට ගන්නේ an කියන article එක. an igloo. එක igloo එකයි. orange orange බලන්න o කියන්නේ vowel letter එකක් ඒක නිසා අපි ඉස්සරහට ගන්නේ an කියන article එක එහෙනම් an orange කියන්නේ එක දොඩම් ගෙඩියක් umbrella umbrella බලන්න u නැත්නම් a sound කියන්නේ vowel letter එක vowel sound එක එහෙනම් අපි යාගේ ඉස්සරහට ගන්නෙත් an umbrella ඒ කියන්නේ එක කුඩයයි ආපහු බලන්න an apple An egg, an igloo, an orange, an umbrella. දැන් පුතාල බලයි මේ වචන විතරයිද තියෙන්නේ? නෑ 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 නෑ. වචන ගොඩක් තියෙනවා. බලන්න ඈ sound එකෙන් නැත්නම් letter A වලින් පටන් ගන්නවා. An ant, an axe, an arrow. එතකොට E වලින් an elephant, an envelope. එතකොට igloo වලින් an insect. An octopus, an umpire, ඒ වගේ වචන ගොඩක් තියෙනවා. මේක උදාහරණයක් විතරයි. එතකොට පුතාල මතක තියාගන්න ඕනේ vowel letter එකකින් පටන් ගන්න noun එකක් තියෙනවා නම් එයාගේ ඉස්සරහට අපි එකක් කියලා පෙන්වන්න පාවිච්චි කරන්නේ an කියන article එක. අපි යමු ඊළඟ උදාහරණයට. ආ බලන්න මේ වචන කියවන්න පුළුවන් නම් bun. bun. එතකොට B පළවෙනි අකුර B B කියන්නේ vowel letter එකක් නෙවෙයි මෙයා consonant එකක්. දැන් vowels consonant අමතක නම් ටංගාල උඩට ගිහින් බලලා එන්න. මෙයා consonant එකක්. එහෙනම් මම කිව්වා consonants වලින් පටන් ගන්න noun එකක් නම් එයාගේ ඉස්සරහට අපි පාවිච්චි කරන්නේ a කියන article එක. එකයි කියලා පෙන්වන්න අපි පාවිච්චි කරනවා a කියන article එක. බලන්න දෙවෙනි example එක cat. cat මෙතන තියෙන letter C. මෙයත් consonant එකක්. එහෙනම් අපි පාවිච්චි කරන්නේ a කියන article එක. බලන්න desk. desk. letter D. මෙයා consonant එකක්. එහෙනම් අපි a desk කියලා තමයි ලියන්නේ. fish. fish. F කියන්නේ consonant එකක්. එහෙනම් අපි පාවිච්චි කරන්නේ a කියන article එක. එකක් කියලා පෙන්වන්න. goat. goat. G letter G එක consonant එක. එහෙනම් අපි මේ බලන්න දැන් මේ ඔක්කොගෙම එකයි කියලා පෙන්වන්න. මේව බලන්න මුල අකුරු ටික ඔක්කොම තියෙන්නේ consonants. බලන්න මේ අකුරු ඔක්කොම consonants. පුතාලා දැන් vowel consonant මතක තියාගන්න. මතක නැත්නම් ආයෙමත් බලලා එන්න. එතකොට a bun කියන්නේ එක බන් එකයි. a cat එක පූසයි. a desk එක desk එකයි. a fish එක මාළුවයි. a goat එක එනවයි එකක් කියලා කියන්න තමයි අපි මේ a කියන එක පාවිච්චි කරන්නේ. තව උදාහරණ ටිකක් බලමු. hat. hat. එහෙනම් h කියන්නේ consonant එක අපි පාවිච්චි කරන්නේ a කියන article එක. jet. jet. j කියන්නේ consonant එකක් අපි පාවිච්චි කරන්නේ a කියන article එක. kite. kite. k කියන්නේ consonant එකක් අපි පාවිච්චි කරන්නේ a කියන article එක. leg leg l කියන්නේ consonant එකක් අපි පාවිච්චි කරන්නේ a කියන article එක mug mug m කියන්නේ consonant එකක් අපි පාවිච්චි කරන්නේ a කියන article එක දැන් මං හිතනවා පුතාලා දුවලා පුතාලට මේක හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා අමතකයි නම් තව සැරයක් බලන්න
vowel letter එකකින් පටන් ගන්න noun එකක් නම් අපි යාගේ ඉස්සරහට ගන්නෙ and කියන article එක. consonant එකකින් පටන් ගන්න noun එකක් නම් අපි යාගේ ඉස්සරහට ගන්නෙ a කියන article එක. a and කියන article එකෙන් අපිට පෙන්වන්න උවමනා කරන්නේ එක දෙයක්. මෙතන තියෙන්නේ එකයි කියලා කියන්න තමයි අපි මේ a and පාවිච්චි කරන්නේ. ඉතින් අද මගේ වීඩියෝ එක බලලා චුටි පුතාලා දුවලා දෙයක් ඉගෙන ගත්තා නම් මට හරිම සතුටුයි එනවා. ඉතින් තවත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. එතකන් මේක හොඳට බලලා vowels consonant ඉගෙනගෙන a and roll එක හොඳට දැනගෙන ඉන්න අපි තවත් අලුත් පාඩමකින් හමු වෙමු.